බොස් බොස් ආ පොඩ්ඩ කියන්න බොස් මම අර කිව්වේ අලුත් කොල්ලෙ සෙට් කරන්නම් කියලා මං ඒ කොල්ලව එක්කරගෙන ආවා බොස් පොඩ්ඩක් කතා කරලා බලනවද එවනවා බලන්න ඉස්සරහට ඒ මල්ලියා මම බොස් කතා කරනවා පොඩ්ඩක් බොස් එක්ක කතා කරලා බලන්නකො මල්ලියා එහෙනම් බොස් එක්ක කතා කරගන්නකො මට එළිය වැඩ වගේක් තියෙනවා මං පොඩ්ඩක් ඒ ටික බලන්න යනවා ඔයා වැඩේ කරගන්න එහෙනම් බොස් මං ආවා ආ ඔයාගෙනද පොඩ්ඩ කිව්වේ පෙනුමට නම් අවුලක් නෑ දැන් ඔයාට කිව්වද කරන්න ඕන වැඩ ටික නෑ බොස් මට තාම කිව්වේ නෑ පොඩ්ඩේ යකුව හැබැයි ටිකක් මෙතන වැඩ පිළිවෙල යන විදිය වැඩ ටික අල්ලගන්න නම් බැරි වෙන එකක් නෑ කියලා හිතනවා වෙරි ගුඩ් වෙරි ගුඩ් අන්න එහෙම තමයි හිතන්න ඕනේ අපිට කොච්චර බැරි දේවල් තියෙනවද අපි ඒවට පසුතැවෙන්න හොඳ නෑ උත්සාහ කරන්න ඕන බැරි ඒවා තමයි කරන්න ඕන බලමු අපි කරලා මම කියලා දෙන්න ඔයාට මෙතන තියෙන දේවල් දන්නවනේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ පොඩ්ඩේ කියන්න ඇදිනේ ඔව් බොස් මට කිව්වා මං ඔක්කොම දැනුවත් අන්න හරි පොඩ්ඩේ තමයි මෙතන පරණම සාමාජිකයා ඒ වගේ තමයි පොඩ්ඩේට වැඩක් බාර දුන්නොත් ආයේ ගැන හොයන්න බලන්න දෙයක් නැහැ තිතටම කරනවා අන්න ඒ වගේ ඔයාලටත් බාර දෙන පළවෙනි වැඩේ ඉඳලා සුපිරියටම කරන්න ඕන ඒ වගේම පරිස්සමින් මොකද දන්නවනේ මේ වැඩේ තියෙන රිස්ක් එක බොහොම පරිස්සමින් කරන්න ඕනි වැඩක් මේක හරි බොස් ඔයාගේ නම මොකද්ද කිව්වේ බොස් මම බොබි ආ බොබි අපි මේ බිස්නස් එක කරද්දි ප්‍රධාන වශයෙන් බලන්න ඕන අපිට ලොකු සේල් එකක් ගන්න පුළුවන් මොන වගේ මිනිස්සුන්ගෙන්ද කියලා දැනට නම් ලොකු සේල් එකක් තියෙන්නේ ඉස්කෝල ළමයිගෙන් ඒ කියන්නේ බාල වයස්කාරයන්ගෙන් ඒ හින්දා පුළුවන් තරම් ඉස්කෝල යන ළමයි අල්ලන්න බලන්න ඕන ඇබ්බැහි කරගන්න බලන්න ඕන මේකට තේරුණාද ඔව් බොස් මාත් එක්ක ඉන්නවා ලොකු බේස් එකක් උඩු ගන්න ඒ කියන්නේ ඉස්කෝල ළමයි තින්නවා ඒ හින්දා මං හිතන සුපිරි මැච් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මාත් එක්ක කුඩු ගන්න 8 9 වසරේ කොල්ලොත් ඉන්නවා බොස් ඒ හින්දා සුපිරිම මැච් එකක් ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම එකෙම් මේ ඉතින් සුපිරි මැච් එකක් ගහලා දෙන්නම්කෝ නියමයි බොබී නියමයි අන්න එහෙම තමයි ඉන්න ඕන මං පොඩ්ඩට කියන්නම්කෝ ඔයා අද ඉඳන් වැඩ බාර ගන්න හරි බොස් මහත්තයා ඇයි හාමිනේ ඇත්තමයි මහත්තයා මට දැන් මාර බයයි ඒ මොකද හාමිනේ බය වෙන්නේ මොකක්ද උනේ මොකක්ක ප්‍රශ්නයක් වුණාද බය වෙන්න? එහෙම බය වෙන්න කාරණාවක් නැහනේ. අයියෝ, එහෙම දෙයක් නෙවෙයි අනේ. මම මේ කියන්න හදන්නේ වෙන දෙයක් ගැන. ඔයා දන්නවද? මේ ගමේ මිනිස්සු කියන කතා ඇහුනම ඇත්තමයි මට කොල්ලව ඉස්කෝලේවත් යවන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් බයයි. ගමේ මිනිස්සු මොනවද කියන්නේ හාමිනේ? මහත්තයා, ගමේ උන් කියනවා මේ ගමේ වගේම අපේ පුතා යන ඉස්කෝලෙත් සෑහේන්න ඉන්නේ කුඩුකාරයෝලු. ඒ ඉස්කෝලවලට ගියොත් ආයේ ඒ ළමයා ගැන කතා කරන්න දෙයක් නැහැලු. අනිවාර්යම කුඩුකාරයෙක්ලු. ඕ අහහා කොහොමද මහත්තයා කොල්ලව ඉස්කෝලේ යවන්නේ? ඒක හරි හාමිනේ. මේ ළඟදි කඩේ ගාවදී මං අහගෙන ගමේ උන් කතා වෙනවා. මේ මුළු ගමම කුඩු ආක්‍රමණය කරලාලු තියෙන්නේ. ඕක නවත්තන්න බෑ හාමිනේ. අනික කුඩු කියලා කොල්ලගේ ඉස්කෝලේ ගමන කඩා කප්පල් කරන්න පුළුවන්ද? නිකන් කාලකණ්ණි වෙනවා බලන්න. බලමුකෝ අපිට අපේ කොල්ලා විශ්වාසයිනේ හාමිනේ. ඒක තමයි මම මේ පොඩ්ඩක් ඉවසලා ඉඳේ. පරණ ඉස්කෝලේදීත් අපේ කොල්ලා තමයි විනීතම ශිෂ්‍යයා. ඒ වගේම මුළු ඉස්කෝලෙම පළවෙනියා වැඩිම ලකුණු. එහෙව් එකේ මගේ කොල්ලා නරක වෙන එකක් නැහැ. අපි එහෙම විශ්වාසයක් හිතේ තියාගමුකෝ නේද මහත්තයා? අනිවාර්යෙන් හාමිනේ. දෙමව්පිය වශයෙන් අපි වැටිලා බෑ. අපි හොඳ අවධානයෙන් ඉමු ළමයි ගැන. ඒ සුද්දා මේ හපංකෝ. ඇත්තටම අද මොකක්වත් වාසියක් නැද්ද බං? වාසියක් නම් මොකද්ද බං? අතේ සල්ලි තිබ්බනම් දෙන්නටම ඇති වෙන්න ගන්න තිබ්බා. මං දන්න පොට් එකක් තියෙනවා. එතන පොඩි උන් තුනක් ගිහින් ගන්න පුළුවන් බං. උන් මචං බිස්නස් එකට අල්ලගෙන ඉන්නේ අපි වගේ පොඩි උන්ව. ඒ හින්දා ගින්නක් නැතුව බඩු ගන්න පුළුවන්. සල්ලි නෑනේ. අම්මගේ පර්ස් එක ඇරලා බැලුවා බං අද. කොහෙද බං ඒකේ රුපියල් 100යි තිබ්බේ. මට ඒක ගන්න හිතුනේ නෑ බං. ඒක ගත්තනම් හවසට ගෙදර යනවට වඩා හොඳයි උඹලා ගෙදර ඇවිල්ලා නවතින එක. ඒ හින්දා මං ගත්තේ නැත්තේ. දැන් ඉතින් සල්ලි නෑනේ. මොනා කරන්නද බං? උඹ දන්නවනේ බං. මං ගාව තිබ්බනම් මං කවදාවත් නෑ කියන්නේ නෑනේ. අනික මචං දැන් මට ඒව නැතුව බෑ බං. ඇඟ හිරිගඩු පිපෙනවා. කකුල් දෙක වෙවුලනවා. අනේ වන්ද බං නවත්ත ගන්න බැරි වේද කියලා. අඩෝ මේ මේ මේව නවත්තලා කොහොමද බං අපි ඉන්නේ? මේකනම් නවත්තන්නේ නෑ කීයටවත්. යකෝ සල්ලි නැත්තම් හොරකම් කරලා හරි ගහමු. ඒක වෙනම කතාවක්. හැබැයි නවත්තන්න නම් බෑ පුතෝ. කීයටවත් නවත්තන්න දෙන්නෙත් නෑ උඹට. ඒ වගේම තමයි අර හිච්චව අනිවාර්යෙන් මේකට යොමු කරන්න ඕන මචං. ඇබ්බැහි කරන්න ඕන. නැත්තම් මට ওই පන්තියේ ඉඳලා වැඩක් නැහැ. උඹ දන්නවනේ ආපු ඔක්කොම කෙලින්ම ගියේ පුනරුත්ථාපන කඳවුර වලට.
මුංගත් යවන්න ඕන බං අනිවාර්යෙන්ම මේ හිච්ච මචං මට නම් දිරවන්නෙම නෑ හොඳේ අනිවාර්යෙන් ඕකව යවන්න ඕන මචං පුනරුත්ථාපන කඳවුරකට නැත්තම් ඌ අපි කියන විදිහට නටන්න ඕන අනිවාර්යෙන්ම තේරුණාද උඹට නවත්තන කතා නම් කියන්න එපා නිකන් ඈ අනිවාර්යෙන්ම අපිට සල්ලි නැත්තම් අපි හොරකම් කළා හරි ගහමු බං මේක නවත්තලා බෑ මටත් ඉන්න බෑ බං මේක නවත්තලා නිකන් අර කටට ආවට කිව්වේ පිස්සු හැදේයි අපි නැවතුවොත් නේ බං අනිවාර්යෙන් මචං මාලයක් කඩලා හරි ෆෝන් එකක් හොරකම් කළා හරි අනිවාර්යෙන්ම අපි ගහන්න ඕනේ මේක ඈ නවත්තලා බෑ උඹ හරි මචං එකෙන්ම එකෙන්ම සිරාවටම අඩඩා ඒ මේ අර කවුද බං අර ඩයල් එක මං ජීවිතේට දැකලා නෑ මේ පැත්තේ අලුත් මූණක් වගේ බං බලපංකො පොඩ්ඩක් අඩේ මූ කවුද බං මම නම් කවදාවත් දැකලා නෑ මේ ලයින් එකේ මූ අඩේ මේ අලුත් රැපර් කෙනෙක්වත් ආවද බං මූ නිකන් ඒ ෂේප් මේ අපි ලයින් එකක් ගහමුද මුගෙන් කීයක් හරි කඩා ගන්නවද උඹ මොකද කියන්නේ බත්මාර කතා කියන්නේ බං මේ හරිය කොහෙද යකෝ රැපර්ලා මේ හරිය උන්ට හරියට හූවක්ක් කියා ගන්න බෑ තාලෙට ඉතින් කොහෙද රැප් කියන්නේ මෙන්න මේ වරෙන් ඕක සල්ලි දෙන එකක් නෑ බං අනේ යකෝ සුද්දා කට කහනවට නෙමේ ට්‍රයි අගෙන් කිව්වේ උත්සාහ කරන්න ඕනි බං ඕනෙම දෙයකට උඹ අහලා තිනවද අඬන්න ඕනලු කිරියෙරෙන්න අපිත් අඬලා බලමු හම්බෙනව නම් හම්බෙයිනේ මොකද ඇඬුවා කියලා අපි ගියවෙන්නේ නෑනේ වරෙන්කො වරෙන්කො මැච්චක් ගහලා බලමු දෙන්නත් එක්ක මොකද්ද බං ඒයි පොඩ්ඩක් පස්සට වරෙන්කො ආ මල්ලිලා මොකද මෙතනට වෙලා කරන්නේ අද ක්ලාස් රජ්‍යාද පිස්සුද අයියේ ගුරුවරු උගන්නන්න එපා පන්ති යන්න එයාලා දැන් උගන්නන්න නෑනේ අර රජයෙන් පඩි දෙන්නෑලු කියලා අනේ මන්දා ඉතින් අපිට ඕව අදාළම නෑ අපි ඉතින් සීන් එකෙන් ඉන්නේ හික්කඩු යන්න කිව්වලු මුන් පොඩි අවු නෙවේ තාත්තලා ආ හරි හරි මල්ලි ඉතින් මොකද මෙතනට වෙලා කරන්නේ ඇත්තටම කියනවනම් අයියේ අපි මෙතනට වෙලා කල්පනා කරේ සල්ලි කීයක් හරි හොයාගන්නේ කොහොමද කියලා අපි ඉතින් සීන් එකෙත් ඉන්න එකේ අපිට මොන හරි එපැයි අයියේ කොහෙද ඉතින් මේ දවස්වල ගෙදරින් නෑ කිසිම සම්ත්‍රින් එකක් ඒකයි අවුල ආ මොන හරි සප්පායම් වෙන්න නැති නේද අනේ අයියේ මම මේ කල්පනා කරේ මල්ලිලාට මොකද්ද කරන උදව්ව කියලා. අනේ අයියේ, වැඩි දේවල් ඕනේ නැහැ. රුපියල් 500ක් දෙන්න. ඒ හොඳටම ඇති අද දවසට. මොකද කියන්නේ? අයියා අපිට සපෝට් එකක් දෙනවද? රුපියල් 500 කියන්නේ මොකද්ද මල්ලි? රුපියල් 500ට මම දෙන්නම්කෝ 1000ක්. මල්ලිලා මොනාද කියන්නේ කෝකින් ගහන්නේ? කේජී කෑල්ලක් ගහනවා අයියේ. මොනා කරන්නද ඉතින්? වෙන සල්ලිත් නැහනේ. ඉස්සෙල්ලා නම් රුපියල් 500ක් තිබුණම දෙන්නටම තියෙන කුඩු දෙන තැනක් තිබ්බා. දැන් උනුත් නෑනේ. උන් වැලිලාද දන්නේ නෑ. අද ඉතින් කේජී කෑල්ලක් තමයි ගහන්න වෙන්නේ. ඔඩ්ඩේ උඹලා කුඩු ගහනවද? දෙන්නම් කොමල්ලි. උඹලා කැමති නම් වරෙන් මගේ පොට් එකට යන්න. උඹලා දෙන්නට වැටෙන්න දෙන්නම් බඩු. වැටෙන්න. මොකෝ කියන්නේ එනවද? මේ. යකෝ හා කියපන්. හා කියපන්. මේක දෙයියෙක් බං. දෙයියෝ මෝ එවලා තින්නේ. ඉක්මනට හැදලා කියපන් හා කියලා අයියේ අපි එකෙන්ම කැමති යමු හරි හැබැයි මල්ලි මෙහෙම කතන්දරයකුත් තියෙනව මට උඹලා එනොත් පොඩි සප් එකක් ඕනයි තින් මොකෝ කියන්නේ දෙනවද අඩෝ මේ මූ නිකන් කොළු සීන් එකේ වගේ බං පොඩි බයකුත් දැනෙනවා මොඩයා තොට පිස්සුද හා කියපන් ඕනි උදව්වක් කරන්නම් කියපන් හා අයියේ අපි ඕනි උදව්වක් කරන්නම්කෝ එහෙනම් යමුද හරි එහෙනම් යමල්ලකෝ මං ගිහිල්ලා විස්තරේ කියන්නම් උඹලට. වරෙන්කෝ මං පස්සේ. හායි යාළුවනේ. වීඩියෝ එක හොඳයි නම් මෙන්න මෙතන තියෙන රතු පාට subscribe button එක ඔබලා අර ඊට පොඩ්ඩක් එහෙන් තියෙන bell icon එකත් ඔබලා touch එකේ ඉන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. බුද්ධ සරණයි ජේසු පිහිටයි මේ වාගේ ආදරණීය මදුතුන් හැමදාම පරිස්සමින් ඉන්න